මේ කය හැදිලා තියෙන්නේ පෙර භවයේ අවිද්‍යාවෙන්. අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියන පෙර භවයේ හැටගත හේතු පහක් නිසා පටිසන්ධියේ පටන් ගත්ත විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියලා ඵල පහක් හම්බ වුණා. ඉතින් මේකේ ලබන යම්කිසි වේදනාවක් වින්දනයක් ඇත්නම් එදා කාමයෙන් මේ අවිද්‍යාවෙන් හැටගත්ත සංඛාර කාමනේ මිනිස් කාමයෙන් හැටගත්තේ කාම සංඛාරයෙන් හැටගත්ත කාම විඥානයක්. අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කර්ම භව වශයෙන් හැටගත්තා. ඒක කාම ලෝකයේ ඇති කාම සංඛාරනේ ගොඩ නැගුවේ. ඒ සංඛාර මුල් කරගෙන උප්පත්ති භවයක් හැටගත්තා. අති කාම භව අති උප්පත්ති භව මරණකම් ගිරහලා පුරුදු කරගෙන ආපු කාම සංඛාර ගොඩ අරගෙන ඒ පුරුද්දෙන් හැටගත්ත උප්පත්ති භවයේ තමයි පුනර්භවය කිව්වේ. අන්නේ උප්පත්ති භවයෙන් හැටගත්ත එක තමයි පටිසන්ධියේ විඥාන කිව්වේ එතන. අන්නේ ඒකමයි ආවේ. ඒ ඒ භවයේම ඇවිදලා ඒකම ඔප් නැගිලා පුනර්භව වුණා. ඒ ටිකමයි අන්න හරි. ඔව්. ඉතින් ඒතර ඒකෙන් පුරුදු කරගත අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන නිසා ඒකම තමයි පුනර්භවයට ආවේ. ඉතින් අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව කියන ඒ ටික නිසා විඥාන නාවුරු හරයත් ස්පර්ශ වේදනා කියලා ඵල පහට ගත්තා. ඵල පහ. ඉතින් මෙතන තියෙන මේ ඵල පහ විඥාන නාම වේ විඥානි තමයි පටිසන්ධියෙන් ආවේ. ඒකේ නාම රූපේ තමයි මේ කය ටිකලා සජීවී කය. එන සලආයතන ඇසකන දිවනාසී ශරීරයේ ඒවට ආයතන වෙලා අපි හිටියා කාමයන්ට. එතන කාම ස්පර්ශයන් තමයි මේක මේ නිදානගත වුනේ. ඒ කාම වින්දනයමයි මේකෙන් එන්නේ. ඉතින් ওই ටික එනකොට ඉතින් අපි හදලා දුන්නේ එක මේකෙන් පිට කරනවා මිසක් වෙන මොකද ඉන්නේ. ඉතින් කහනකොට කහන්න නැතුව මොකක් කරන්නද? කහනකොට කහන්නේ ආශාවට නෙමෙයි කහන හින්දා. ඉතින් කහන්නේ කහන්න නැතුව ඉඳ බෑනේ. ඒ මොකද? මේ විපාකකය කාමකය. ඉතින් මේක සමතුලිත වෙන්න බුදුරණවා දීලා තිබ්බ සමාධිය වඩන්න පුළුවන් තරම්. සමාධිය වඩනකොට වඩනකොට මේකයි සමතුලිත වෙනවා. දැන් විෂම වෙලා තියෙන්නේ. කාමයේ විෂමයි. ඔව් විෂම කාමයෙන් අහකලා වීතරාගී වීතදෝසි වීතමෝහි ගුණ වඩනකොට ඊ සමාධිය ලක්ෂණයක් තියෙනවා. ඊ සමාධිය වැඩෙනකොට මේකයි ඒකට අනුකූල කරනවා. අනුක සමතුලිත කරනවා. සමතුලිත කරගොහම ක්‍රමක්‍රමී කාමයේ සංසිඳෙනවා. සංසිඳුණාට පස්සේ ඉන්ද්‍රිය සංවරයි. ඉන්ද්‍රිය ඉතින් සංවර කරන්න ඕනේ. මොකද හේතුව දැන් මේක කොච්චර හැදුවත් මේකට උපනිශ්‍රේ වෙන හැදින්ද කාමයෙන්ද එන විඥානයක් එන්න ඕනේ. විඥානයක් නැවත කාම විඥානයක් ගොඩ නැගෙන්න ඕනේ. ඔව් ඉතින් අපි රූප කාම සද්ද කාම ගන්ධ කාම රස කාම පොට්ටබ්බ කාම ධර්ම කාම කියලා මේ කාම ඔක්කොම අපි දැන් මේ ප්‍රගුණ කරගෙන තියෙන්නේ. ඒතර මුලින් ආපු චිත්තයේ උපතින් එන අවස්ථාවේදී යටපත් වෙලා තිබෙන අනුසේ වශයෙන් විතරයි පරිඋත්ทาน කිලෙත් තිබුණේ. නමුත් අපි දැන් මේ කාම ලෝකේ කාමයටම විවහල් වෙලා ඒකට ඉඩ දීපු නිසා මේ රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන මේ සංඛාරය වැඩුවා. වල සංඛාරපත්‍ය විඥානය කියලා ප්‍රවෘත්ති විඥානය පහල කළා. මේ ප්‍රවෘත්ති විඥානය තමයි මේ ප්‍රබස්තර මිදම් බික්ක වේචිත්තන් කියන මට්ටමටවත් අහලකවත් නැහැ. නමුත් යම්කි අනුසේ වශයෙන් තිබිච්ච හිත දැන් කාම විඥාන වුණා. දැන් ඊතර මේක විඥාන හැදිලා තියෙන්නේ. දැන් මේ විඥාන ආහාරය ඉල්ලනවා. විඥාන හැදුනට පස්සේ සංකාරයන් මේ භවයේම හැදුණු සංකාරු නිසා මේ විඥානය ප්‍රබල වුණේ. දැන් මේ චක්කු විඥාන, සෝත විඥාන නෙමෙයි මේ කියන්නේ. ඒවෙන් හරකට මනෝ විඥානයි. මනෝ විඥාන කෙලවරක් නැහැ. විවිධ පැති වලට ලස්සන බලන මනෝ විඥානය, මිහිරි ශබ්ද අහන මනෝ විඥාන, සෝත විඥාන නෙමෙයි. සෝත විඥාන අහන වර්තමානයේ විතරයි. අන්න ඒකයි. ඒතර ආග්‍රහණය කළ අපුරුදු එකට ගාන විඥාන මේ මුල් කරගත්ත මනෝ විඥාන. හිසුවඳ අහන්න හිතෙනවා. ඒක මනෝ විඥානයයි. රහ බලපුවා මත වෙන රහ බලන් හිතෙනවා. ඔක්කොම වෙනවා. ඉතින් එදිර ඔය විදිහට මට හිතෙනවා ඔව්. අනේ දැන් මට හිතයි රූප බලන්න, මට හිතයි යහවල් ශබ්ද අහන්න, මට හිතයි යහවල් ආග්‍රාණි හොඳ ආග්‍රාණී කරන්න, මට හිතයි යහවල් දේ රහ විඳින්න, මට හිතයි යහවල් ස්පර්ශේ ලබන්න කියලා ඉතින් ඔක්කොම මනෝ විඥාන. විවිධ මනෝ විඥාන. දැන් විවිධ මනෝ විඥාන හටගත්තේ අපි හරි සංඛාර වශයෙන් එක දීපු ප්‍රත්‍යේනිතා. ඒ ප්‍රත්‍යේ වැඩිලා හිටන් දැන් පෝෂණය වෙලා ඉන්න හරියට මීහරක් වාගේ කුළු මීහරක් වාගේ දැන් මෙව නතර කරන්න බෑ. බඩිකිනි වෙනවා මේ විඤ්ඤාණ වලට. ඒ හිතේ ගතියක්. ඒ බඩිකිනි වෙනකොට ඒක ගොඩනගපු ආහාරය නැවත ඉල්ලනවා. ඉල්ලා හිටනවා පොළඹ හොනවා. ඔව් 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 අරමුණ දෙනකොට ඉන්න බෑ. ලන්ඩියන්නේ ඒකයි ආස්වාදී ගන්න. ඉතින් ඕකට තමයි කිව්වේ ඉන්ද්‍රිය සංගර භාවනාව කරන්න. දැන් මේ ඉස්සෙල්ලා ඉන්ද්‍රිය සංවරය නිකන් කරන්න බෑ. මේ භයානකත්වයේ දුක්ඛම් භයට්ටේන කියන එකෙන් දැකලා මේ ටික මූලික වශයෙන් දැකලා දර්ශනඥානෙ පහල කරනවා. දැන් සෝවාන් වෙනවා.
සෝවාන් වුණාට පස්සේ යාට තියෙන භාවනාවේ පහතබ්බ දෙවෙනි වතාව. දසනෙනි පහතබ්බ ලැබලා ඉවරයි බණහන වෙලාවක. ඊට පස්සේ යා කල්පනා කරනවා ඉතුරු ටික කරගන්න නම් මේ විඥාන වලට ආහාර නතර කරන්න ඕනේ. එතකොට සමාධිය හම්බෙන්නේ නැහැ. අනාගාමීනික සමාධියක් නැහැ. සමාධිය හම්බුනාට සමාධි සමාධිය ඉන්න බෑ සුභයි. මේ ඔව් ඒ කාමයට දෙදී යන කොච්චර හරි. මොකද කය අසමතුලිතයි. ඉතින් අසමතුලිත කය සමබවටපත් කරන්න නම් ඉන්ද්‍රිය භාවනාව වඩන්න ඕනේ සෝවාන් කෙනා. එයා ඉන්ද්‍රිය භාවනාව වඩනකොට සෝවාන් ඵලෙ දෙපාරක් ලබන දෙයක් නැහැ. එයා යථාර්ථය දැකලා ඉවරයි. අතහැරීම නොවැළියම විදිය මිසක් වෙන සැනසීමක් නැහැ කියලා මූල ධර්මයේ දැකලා ඉවරයි. දැන් එයාට තියෙන්නේ එතෙන්ට එන්න බැරුව තියෙන්නේ මේ කාමයට පොළඹවන හින්දා. අර විඥාන. දැන් විඥාන ආහාර ගන්න ගන්න වැඩෙනවා. ඒක තමයි චක්‍රය. අන්න පරිත්‍යාගෝපාදීන් තොරව දහම් බලන්න බෑ කිව්වේ ඒකයි. මේක ප්‍රායෝගික පුහුණුවක්. නිකන් හිතියට හම්බ වෙන්නේ නැහැ. මොකද කරන්න ඕනේ මේ ඉන්ද්‍රියන්ගෙන් නැවත නැවත අරන් කෑම දෙන එක නතර කරන්න ඕනේ මේ විඥාන වලට. විඥාන ආහාරයෙන් ජීවත් වෙන්නේ. විඥාන වලට ආහාරය සංකාර. සංකාරපත්‍ය විඥාන. එන විඥාන නිරෝධ කරන්න සංකාර නිරෝධ කළොත් විඥාන නිරෝධ වෙනවා. නිකන් ක්‍රමයකින් බෑ. එහෙනම් සංකාර නිරෝධ කරන්න මොනවද? කාය සංකාර, වාචී සංකාර, මනෝ සංකාර කියලා. මේ සංකාර තුනක් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හට ගන්නවා. ඒ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හට ගන්න යදා පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර, ආනිඤ්ඤාවි සංකාර තව ක්‍රමයකින් කියන්නේ. ඔය කාය සංකාර, වාචී සංකාර, මනෝ සංකාර කියලා හදාගන්නේ මේ සංකාර අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හදා හදා අර ආස්වාද විඳ පොළඹවනවා. ඒකෙන් විඥානේ පහළ වුණා. ඒකෙන් තමයි චක්කු විඥානත් ආධාර වුණා. සෝත විඥානේ, ඝාන විඥානේ, ඉවහා විඥානේ, කාය විඥානේ, වර්තමාන මොහොතේ ආධාර වෙලා මනෝ විඥානේ පෝෂණය කළා. මනෝ විඥානේ විවිධාකාර විඥාන බවට පත් වුණා. ඕන කර්මයේ කුඹුරයි. විඥානයේ බීජයයි. තෘෂ්ණාව ජලයයි. අවිද්‍යාව බැම්මයි. අවිද්‍යාව බැම්මේ වැටෙලා තෘෂ්ණා ජලයෙන් තිත් වෙලා තියෙන කර්මයේ නැවති කුඹුරේ විඥානයේ නැවති බීජය පැලවෙනවා. මේ විඥානයේ පැලවෙලා මේක මතු පුනර්භවයට බීජය බවට පත් වෙනවා. ආයිති පුනබව හොදි කියලා වෙන්නවා. මතු පුනර්භවයට හේතු වෙනවා කියලා. අන්නේ බීජ තමයි මේ කර්ම භවයට තැන්පත් වෙන්නේ. අති කම්ම භව ඇති උප්පති භව කර්ම භවයක් දින උප්පති භවයක් තියෙනවා. උන්නේ කර්ම භවයේ තමයි උපන්දාපට මැරෙනකන් කරපුවා තැන්පත් වෙන්නේ. මේ කර්ම භවයේ තැන්පත් වුණා වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියලා. ස්කන්ධ වශයෙන් තැන්පත් වෙනවා. ස්කන්ධ කියන එක මේ වර්තමානයේ නෙවෙයි. ස්කන්ධ වල වර්තමාන කියන මාත්‍රයයි. අතීත අනාගත උඟා තියෙන්නේ. ස්කන්ධ අතීත අනාගත වර්තමාන සියුම් ඝන දුර ළඟ හීන ප්‍රනීත මේ ආදි වශයෙන් විග්‍රහ කරලා තියෙනවා. ඔක්කොම එක ස්කන්ධයක්. ඒ ස්කන්ධ බවට පත් වෙනවා. ඒ ස්කන්ධ වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ හතර තමයි මේ භව කිව්වේ. ඕක තමයි පුනර්භවයට හේතු වෙන්නේ. ඉතින් ඕකෙදි රූපයක් හේතු වෙනවා. හැබැයි සියලු දෙන සතර මහා භූත රූප නෙවෙයි. ඒ සතර මහා භූත මුල් වෙනවා. ඉස්සෙල්ලම. භූත රූප 28ක් තියෙනවා. ඕකෙන් ගෝචර රූප කියන එකක් තියෙනවා. ගෝචර රූප කියන එක කියලා නම් රූප ස්කන්ධේ පිහිටනවා. රූප ස්කන්ධය හදන මූලද්‍රව්‍යය තමයි සතර මහා භූත. අපි රූප ස්කන්ධය අනන්තයේ පටන් තියෙනවා. අතීතයේ පටන්. අපි සම්බන්ධය විද රූප ස්කන්ධය. ඒ රූප ස්කන්ධය සතර මහා භූත නෙවෙයි. සතර මහා භූත නිසා හටගත්තේ ඒවා. ඒ තියෙන්නේ. සතර මහා භූත සහ සතර මහා නිසා හටගත් රූප 24ක් තියෙනවා. සතර මහා භූත 4 එක 28. සතර මහා භූත නෙවෙයි අර එකක්ව හටගන්නේ. ඔක්කොම හටගන්නේ සතර මහා භූත උනේ. හැබැයි සතර මහා භූතේ හටගත් එක ආයි නැති වෙන්නේ නැහැ. ඒවා රූප ස්කන්ධයේ විහිදෙනවා. ඒක තමයි සරියුත් මහඳුර කියන්නේ. ඇහැ හොඳට තියෙනවා නම් පිළිලා නැත්නම් ඒතර මේ රූපයත් ආපදාගත වුණා නම් ආලෝකයත් හොඳට තිබුණා ඒ රූපේ මේ ඇහෙන් ගිහිලා ඉතින් සතහ වෙනවා හිතේ මේ ආකාරයේ සතහන් වෙන එක රූපස්කන්ධයේ සංග්‍රහ වෙනවා ඒ සංග්‍රහය රූපස්කන්ධයේ සංග්‍රහ වෙනවා කියලා වෙන්නේ අර සතහන මේ රූපිය නෙවෙයි ඇහෙත් නෙවෙයි අර දින භෞතික වස්තුවත් නෙවෙයි අර ආලෝකයත් නෙවෙයි අර භෞතික වස්තුවත් ඇහත් ආලෝකයත් නිසා සතහන පිහිටනවා මනසේ අන්නේ සතහන රූපස්කන්ධයේ සංග්‍රහ වෙනවා. එන රූපස්කන්ධය කියන්නේ මොකක්ද අහුවාම? සතර මහා භූත කියලා හරිද? නෑ සතර මහා භූත මුල්ලුණා. මුල්ලින රූපස්කන්ධය හටගත්තා. එයා ඒ රූපස්කන්ධය තමයි අතීත රූපස්කන්ධය. නෑ සතර මහා භූත මෙතන මලනවා. අතීත රූපස්කන්ධය කොහෙද? ඒක නැති වෙනවනේ. එහෙනම් අපිට අතීත රූපස්කන්ධයක් තියෙනවනේ. ඒ රූපස්කන්ධය අපි මතකයි. මතකයි රූපස්කන්ධය. මේක සතර මහා භූත නෙමෙයි. මේ සතර මහා භූත නොවන රූපය. ඒ තමයි රූපේන්තරෝ වේදනාවෙන්තරෝ සංඥාවෙන්තරෝ සංකාරයෙන්තරෝ විඥානයේ ගමනක් සිටීමක් වැඩිවීමක් වෘද්ධියක් චුතියක් නොකියන්නේ. එහෙනම් විඥානේ තනියෙන් යන්නේ නැහැ කොහෙවත්. විඥානේ හතර ඕනේ.
ඒක නෙමෙයි ඉතින් ඔය නාම රූප නැති ඉඳි නැති රූපයක් තියෙනවා ඉතින් ඒක රූපංගය එතන තියෙනවානේ රූපං ජීවිතී මච්ඡාන නාම ගොත්තා නැ ජීවිතී ඔය නාම ගෝත්‍රේ ගෝත්‍රේ කිවි නාමයෙන් ගොතපුවා ගොත්ත ගෝත්‍රේ කියලා විහද වචනෙට කියන්නේ ගොතනවා ගොත්තා ගොතනවා කියන වචනේ අපි ඒක සිංහල වචනේ ගොත්ත කියන එකේ නාම ගොතනවා අර රූපේ දනුව රූපයේ හැදෙ කොහොමද නාමින් ගොතනවා ඒ හැදිය ගන්නවා අන්නාම ගොත්තේ ඒක දිරන්නේ ඒ නාම ගොත්තියත් මේ විශේෂ කරගත රූපේ රූපස්සන්ගත රූපේ තමයි අන්නේ භූත රූප ප්‍රසාද රූප සුද්ධාස්තකේ විශේෂ රූප ඊළඟට එන්නේ විශේෂ රූප කියන්නේ විශේෂ කරගත්ත ඒවා ඇහැට විශේෂ කරගන්නවා කන්නට විශේෂ කරගන්නවා නාසයේ දිවට කයට විශේෂ කරගන්නවා මේ විශේෂ කරගත්ත එක තමයි ඒක දැන් බුලක් කොලයා කරන හාමුදුරු හොඳ ලස්සන කතාවක් කිව්වා මේ ඊයේ පෙරදා ධර්මයේ විග්‍රහ කරන්න ගිහිල්ලා දැන් මේ බුලත් කොලයක් කරන් පෙන්නනවා මේ බුලත් කොලේ සතර මහ භූත මේක ආපෝ ධාතුවක් තියෙනවා තේජෝ ධාතුවක් තියෙනවා වායු ධාතුවක් තියෙනවා පඨවි ධාතුවක් තියෙනවා දැන් මේක දැක්කනේ ඇහැට දැන් මේ සතර මහ භූත දැකලා බුලත් කොලේ කියලා ඇහැට ගත් එකක් තියෙනවා ඇහැට ගත්තා ඒක රූපස්කන්ධයට සම්බන්ධයි මේ කොලේ නෙමෙයි මේ කොලේ ඡායාව ඇහැට වැදිලා බුලත් කොලයක් දැක්කා කියලා අපි කියනවා අන්නේ රූපේ රූපස්කන්ධයට ගියා මේ මේ කොලේ නිසා එතන ඊට පස්සේ මොකද කරන්නේ? එතකොට මේ ඒ රූප රූප ඒ ඊට පස්සේ මේක ඇද්ද ඉරුවා. සද්දයක් ඇහුණා. ජලස් කරලා සද්දයක් ඇහුණා. ඒ මොකෙන්ද ආවේ? මේ බුලක් කොලේ ඉරුවාමනේ. දැන් මෙතන තිබිච්ච හතර මහ භූත බිදපුවාම සද්දයක් ආවා. ඊයාපු සද්දේ ශබ්ද රූපේ. මේ රූපේමයි ආවේ. මේ රූපේ නෙමෙයි. හතර මහ භූත නෙමෙයි. හතර මහ භූත නිසා හටගත්තා. මේක පොඩි කරලා ඉම්බා. ඉම්බාම සුවදක් ආවා. ඒ සුවදක් ආවා සුව බුලත් සුවද කියලා කිව්වා. ඒක ගන්ධ රූපේ. බුලත් කොලේ මෙතන. පොඩ කාල වැළුවා. සස රූපයක් ආවා බුලත් රහයි. ඒක සසේ විදවද රූපේ. මේ බුලත් කොලේ සතර මහා ධාතු නෙමෙයි. ඒක වෙනම තියෙනවා. කාපු එක. මතකයේ හිටියා රස රූපේ. ඊට පස්සේ මේක අත ගාල වැළුවා. මේක යම්කිසි මුරුදු ස්පර්ශයක් ඔක්කොම තියෙනවා. ඒකත් මනසේ හිටියා. ඒ තමයි බුලත් කොලේ ස්පර්ශ රූපේ. බුලත් කොලේ ඒකට ආධාර වුණා. ඒතර ඔය ටික තමයි ධර්ම රෝගේ තියෙන්නේ. මේ ආධාරින් ගත ඒවා. එහෙනම් මේ ලෝකේ ඔක්කොම රූප හතර මහා භූත සහ සතර මහා භූතයන්ගෙන් ප්‍රහද රූපයන් කියන ওই දෙකෙන් හටගත් සුද්ධාටි හටගත් මුළු ලෝකෙම. අවිද මේ රූප මේ පංචස්කන්ධයෙම ගොඩනගන ආධාර වෙනවා. ආධාර වීමේක නැති නැති යනවා. මොහොතක් ගානේ බිදි බිදි යනවා. ආධාර කරගත් එකින් නැවත වාරයක් අපි ඒක බිඳලා දාලා අත්හරින්න බෑ නැවත එකක් ගොඩනගමු කියලා. ආයිම આવනවා. ඉතින් නාමයෙන් රූපයම ආවගෙන මේ භෞතික දේම આવනවා. භෞතික දේ තුලින් මොකද කරන්නේ? කාලය ගියට පස්සේ භෞතික දේ බිඳිලා ගියාම ආයතරයන් නාම ලෝකේ නිකන් ඉඳ බෑ ආයත එකක්ම වවා ගන්නවා. ඉතින් ලෝකේ හැදිනවා හැදිනවා වෙනසිනවා. භෞතික ලෝකේ කියන්නේ නාම ලෝකේ ආකෘතිය. හැම වෙලෙම. එදා කොහොමද තිබුණේ? ඒ විදිහම ආයත එක හදනවා. ඒක අපි කිව්ව නැත හැදෙනවා. නැවත ඔක තමයි හොයාගන්න බරුවක් තියෙන තව මොකද මේ රූපයන්ගේ ඔව්. ඒක නේ කියන්නේ. ඔව්. එය වෙනස් වෙන්නේ නැහැ හැදෙන ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමයේ තමයි හැදෙන්නේ මොකද හේතුව නාම ලෝකේ සතහනෙන් රූප ලෝකේ හදන්නේ අනන්තේ වටා දැන් අපි හීන ලෝකේ අපි දන්නවද අපිට හීන ලෝකේ හිතින් මවන්න බෑ හීනේ අපිට කවුද මවල අපින්නේ තනි කර මේ ලෝකේ තිබුණා වගේ ගෙවල් දොරවල් ගස් කොළන් මේ මේ සෙනග සත්වසු විපාව හැම කෙනෙකුම බැවෙනවා හරියට මේ ලෝකේ වාගේමයි ඉතින් අපිට මේ හොඳයි ලෝකේ මවන්න හිතෙන් කිව්වොත් එහෙම අර හීනේ පෙනිච්ච එක එහෙම බෑ නොත් අපි નિરાයාසයෙන් කිසිම සම්බන්ධයක් නැතුව නින්දිතීක අවස්ථාවකදී අපි ත්‍රිවිච මත වෙලා ඉනවා. එහෙනම් අපිට අපිට මැවුව උත්සාහයක් ගතේ නැතුවට මේ හැම සටහනක්ම මනසේ තියෙනවා. මේ මනස මහ පුදුම කම්පියුටරයක්. ඒක එක්ක සම්බන්ධ කරගන්න අන්න ඒකයි. ඒ මානසික කම්පියුටරේ තරම් දක්ෂ එකක් ලෝකේ තව නැහැ. ඒක මේ අපි ගැහැත්තේවි කියන දෙයක් නැහැ. අදහස දීලා තියෙන්නේ අදහස ක්‍රියාත්මක වෙනවා. එහෙමයි වෙන්නේ. හිත හිතා කරන එකක් නෙවෙයි. අදහස දුන්නට පස්සේ දත්තයක් හැදුණා. ඒ දත්තයට අනුව ක්‍රියාත්මක වෙනවා. දත්තේ දුන්න බව අපි දන්නේ. දැන් අපි සිට කොම්පියුටරේක දත්තයක් සඳහන් කරනවා. කවද සඳහන් කළාද ඒක මතක නැති වෙන්න පුළුවන්. හැබැයි සඳහන් කරපු දත්තේ ප්‍රතිචාර දක්වනවා. අන්න ඒ වගේ. අපි මොහොතක් ගන්න දත්ත සඳහන් කරනවා. සටහන් කරනවා. සටහන් කර කර යනකොට සටහන් කරපු දත්ත ප්‍රතිචාර දක්වනවා. දැන් අපි දන්නේ. ඒක තමයි කර්ම ශක්තිය කියන්නේ. කර්ම ශක්තිය තමයි ප්‍රතිචාර දක්වන්නේ. අන්න. ඔව්
ඉතින් මරණාසන්න මොහොතේ කර්ම ශක්තියම තමයි තීරණය කරන්නේ රූප දඩහන් ගෙනත් දීලා කර්ම කර්ම නිදි ගති නිදි වතු කරලා දීලා ඊළඟ භවය හදන්නේ අපිට අසරණයි තින්දි අපි දැම්ම දත්තේ කපලා තිබුණ නැන්ද අපි දන්නේ කපලා තියෙනවා බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ ඔබ දත්තේ කපලා තියෙන ඉදිරියට ඒක අපිට තේරුම් ගන්නවත් බැහැ රහතන් වහන්සේ දන්නේ නැහැ අන්තිමර බලනකොට අපි දන්නේ උත්සාහ කරන්නේ ඔව් දැන් ඒක අවස්ථාවක් තියෙනවා තෙරින් වහන්සේ නමක් ආනන්ද හැමදුරන්ගේ අහනවා එවත් ආනන්දෙයිනි මම මේ මේ පෙනෙනවා බලන්න බලාපොරොත්තුවක් නැහැ ඇහෙනවා ඒ උනාට අහන්න බලාපොරොත්තුවක් නැහැ මේ ආග්‍රාණික ගඳසුන් දැනෙනවා හොදට ආග්‍රාණ කරන බලාපොරොත්තුවක් නැහැ මේ රස දැනෙනවා මේ රස විඳින බලාපොරොත්තුවක් නැහැ මේ කයිර ස්පර්ශ දැනෙනවා ඒ උනාට ස්පර්ශ කරන බලාපොරොත්තුවක් නැහැ මට හොදට හිතන්නත් පුළුවන් හිතන බලාපොරොත්තුවකුත් නැහැ මේ සමාධිය මොකද්ද මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා ඉතින් ඕක දන්නේ ආනන්ද හඳුර උත්තර දෙන්න බුදුරන් වහන්සේලා ඉතින් කියනවා සාවින්දි මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා ආනන්ද ඔබ තමයි අරිහත් ඵල සමාධිය කිව්වා ඒතරම් අරිහත් ඵල සමාධියටපත් වෙලා ඉන්නවා ඒ තෙරින්න හරිය දන්නේ ඒ අරිහත් බව ඒකේ මේ සමාධිය මොකද්ද ඇහුවේ නෑ ආනන්ද හඳුර ගහන්නේ ආනන්ද හඳුර ධර්මයේ පිටා දන්න නිසා තමයි මේක මේ අමුත්තක් ගැවිලා තියෙනවා වෙන කරන්න කියන දේකුත් නෑ ඒක මොකද්ද කියලා දන්නේ. ඒක තමයි මේ සමාධියක් තියෙන මොකද්ද ඒක කියලා හෙව්වේ. බුදුරන් වහන්සේ කියනවා ඒක තමයි අරිහත් ඵල සමාධිය කියලා. ප්‍රත්‍යවේක්ෂා ඥාන කෙනෙක්ට එන් කියනවා පුළුවන්. මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන නිකන් ඉන්නේ නැහැ ධර්මයේ අහලම ඕනේ ඉස්සෙල්ලා ඉන්න. ওই ධර්මයේ ගැන සෑහෙන හදාරලා තිබිච්ච කෙනෙකුටයි ධර්මානුකූලව විසඳගන්න ප්‍රත්‍යවේක්ෂා ඥානෙ ඉන්නේ. නිකම් ඉන්නේ නැහැ. දැන් ප්‍රත්‍යවේක්ෂා ඥාන කොහොමද තියෙන්නේ නැහැ මේ පරිහෙ බුදුන් වහන්සේට. උනාදල මොකද තේරෙන්නේ? ඇලිලා නැහැ. එච්චරයි දන්නේ. ඒක මොකද්ද කියලා දන්නේ නැහැ. ඒක රහත් ඵල කියලා දන්නේ නැහැ. පිරිනුවම් පාන හිඳ පිරිනුවම් පානවා මිස. ඇලි ඇලි ඇතුළේ ජීවත් වෙනවා. ඒක නේ කියන්නේ. අන්නේ වගේ තමයි. මේ ධර්ම ධර්මයේ ගන්න විනිච්චය ධර්මය හැලම ගන්න ඕනේ. එහෙම කෙනෙකුට මිසක් නැතු මේ අරිහත් ඵලයයි මේ සකෘදාගාමී ඵලයයි මේ එහෙම ගන්න බෑ. ඒක කියන්නේ නැත්තේ. හැබැයි මට මේ ඉස්සර තිබිච්ච මෙහෙම ගති දැන් නැහැ කියේ හැටි. ඒක වෙනස තියෙනවා. වෙනස පේනවා. ඒ වෙනස මොකද්ද කියලා කියන්න බැහැ. අන්න ඒකයි. ඔව්. නිරෝධ ස්පර්ශ කිරීමයි නිරෝධ සමාපත්තියයි දෙක. නිරෝධ ස්පර්ශ කරනකොට අන්න ඒකයි. සමාපත්තිය කියන්න බැහැ. සමාපත්තිය දවස් හතක් ඉන්න පුළුවන්. අන්න ඒකයි. ඒ කියන්නේ අනාගාමි හෝ අරිහතුන් වහන්සේට ඉතින් ගිහි ප්‍රගුණ කරගත්තාම නිරෝධ ස්පර්ශය කියන්නේ කේ එකක්? ඒක හුස්පා කරන්න පොඩ්ඩක් අන්න තරම් හුළු වෙලාවක් යන්නේ. ඒක හිතන්න බෑ. ඒ තරම් වෙලාවක් ගියා කියලා. ඒකයි කියන අදහස තේරෙනවා. ඔව් අදහස තේරෙනවා. ඒක හරියට දැන් ඒක තේරෙන්නේ දැන් ඔය නේව සංඥා නා සංඥා යතෙන් දැනගන්න. සුද්ධ මනෝ සංකාර අඳුරන්නේ කෙනෙක්. ඒක අපි වේදනා සංඥා මනෝ සංකාර කියකේ ඉන්නවා. මොන වේදනාද මොන සංඥාද කොතන හැදෙන වේදනාද කොතන හැදෙන සංඥාද ඒක දන්නේ. ඒක දැනගන්න නම් ඔයා ඕකෙන් ගිහිලා ගිහිල්ලා නේව සංඥා නා සංඥා කියන තැන අදකින්න ඕනේ. අන්න ඉතින් දකින හිත ගොඩ නගෙන හැටි. දැනීම සහ හැඳිනීම ගොඩ නගනවා අපි උත්සාහයෙන්. ගොඩ නගන නිසා තමයි මතුවලා ඉන්නේ. ඒකම කිවිල යනවා. ඒතොර දකින ගොඩ නගපු එක පවතින්නේ නැහැ. ගෙවෙනවා. ගෙවෙනකොට ජීවිතේ ඉවරයි කියලා බයක් එනවා. ජීවිත අසරයි ගොඩ නගනවා. ගොඩ නගම ආයි වේදනා සංඥා දෙක දැනෙන්න පටන් ගන්නවා. ආයි දැනෙන්න කන දැනෙන්න පටන් ගන්න අඩු වීගෙන යනවා. ඔය ඉවර ඔක කොච්චර හරි ක්‍රියාත්මකයි. වෙන එකක් හිතන්න වෙලාවක් නැහැ ඔතන. එතන වෙන එකක් දැන් මේ මොකද්ද කියලාත් හිතන්න කල්පනා කරන්න බෑ. ඔය ක්‍රියාවලිය විතරයි දකින්නේ. හැබැයි එකක් දකින්නවා. ඒ මේ හිත කියන්නේ ගොඩ නගන එකක්. හේතුඵලයක්. මේන් ඉහට තව හිතක් කියලා එකක් නැහැ කියලා. ඒක ගොඩ නගන එකක් බව දකින්නවා. ඉමේ ගොඩ නගන උත්සාහයක් විදිය නිරන්තරයෙන් දෙනවා. මේ උත්සාහය විදිය එතෙන්දි දකින්නවා විහෙසක් බව. දැකලා මේ විහෙස අත්හැරියෝ සියලු විහෙස ඉවරයි කියලා දකින්නවා. තවත් අතන්නේ විහෙසක් නැහැ අන්තිම විහෙස ඔච්චරයි කියලා. ඉතින් ඒකත් අරිනවා අන්තිමට. අතරට ලඟගෙන ඉවිලා ගියා. තත්තර ගානක් හිටියා දන්නේ නැහැ විලාව කියන්නේ බෑ ඊට පස්සේ. කොච්චර හිටියේ කියලා. ආයි වගේ තිතක් තියෙනවා. දැනින් තිතක්. අනිත් තිතට ඇවිදලා හිටලා මොකද කරන්නේ? බලු මෙහෙරලා නැහැ. ජීවිතේ තියෙනවා. ඒ මොකද්ද කියලා බලන ආවල දින වෙනවා. පෙර භවීදී මේ මේ ගෙනත් දුන්න මේ මේ ජීවිත ශක්තිය ගෙනත් දුන්න මූලික අවස්ථාව ඒ. ඒ තමයි පරිසන්දියට ගෙනත් දුන්න ශක්තිය. අන්නේ කර්ම ශක්තියෙන් ආවේ ඒක. ඒක තමයි වර්ධනය කරලා හිටන් ඇවිදලා එකින් එක නේව සංඥා නා සංඥාවට ඉඳන් පිඹුවා. පුඹලා හිටලා නැවැත්තුවා. නැවතුපුවාම ආකින් සංඥායතෙන්ට ආවා. ඒක ප්‍රසාරණය කළා.
විඥානංචාතෙන්ට ආවා. ඒක ආකාශය බදාගත්තා. ආකාශානංචාතෙන්ට ආවා. ආකාශෙත් ඒක ඇති කරගත්තා. චතුර්ථ ඥානයේ ආලෝකයට ආවා. ආලෝකයේ අතපය විහිදුවා ගත්තා. තෘතිය ඥානයේ ශරීරයට ආවා. ඒකට වායුමය ශරීරයක් වුණා. ද්විතිය ඥාන ශරීරයට ආවා. ඊට පස්සේ ඒක තනිකරම වායුමය ඝන ශරීරයක් බවට පත් වෙලා හිටියා. සියුම් ශරීරයක් බවට පත් වෙලා හිටියපු අතපය දිරවුවත් ඒක ලාව එදියේ නැහැ. ප්‍රථම ඥානයට ආවා. ඔව්. ඔව් ඔව් ඔව්. නවානුපුර සමාපත්තිය ගැන කරන විග්‍රහ බලනකොට මට පැහැදිලිව තේරෙන්න පටන් ගත්තා මම අර දැදා දැක්කේ මේ ටික නේද කියලා. කෙස් ගහට ඉරියක් කොම ආවා. දැන් බුදුරන් වහන්සේ දෙකෙන් එක වෙලා තියෙනවා චතුර්ථ ධ්‍යානට යනක විග්‍රහ කරලා. අන්තිමට සුදු රෙද්දකින් ඉහේ පටන් දෙපතුලට මේ අඟපසගෙන පෙනෙන්න වහපුහා පේන්නේ කොහොමද? චතුර්ථ ධ්‍යානෙදී මෙන්න මෙහෙම ස්වභාවයක් පේනවා කිව්වා. කියනකොට මට මතක් වෙනවා මං දැක්ක ඔයලියේ. මේ අඟපසගෙන මොකුත් නැහැ ඒකේ. හැබැයි ඒක මං දැක්කාට. අනික කෙනර සුදු රෙද්දේ වහපුවා පේන උණ්ඩියලා ඉද ගත්තා වහලාද කියලා හිතෙයි. නැගිලා හිටව බුදියා ඉන්න උන් ෆෙරෝපියා වහපුව එකක්ද කියලා හිතෙයි. අධ්‍යක්ෂිම නැහැනේ. නැවත අර කියපු අධ්‍යක්ෂිය බුදුරන් වහන්සේගේ අධ්‍යක්ෂිමනේ. දන්න දෙන්නේ ඒ පින්නපු එක මං අධ්‍යක්ෂව මට සිවිච්ච හින්දා මෙන්න මේක තමයි ඒ කියන තේරුණා තහවුරුණා ඒක ඒකාන්තින් ඒතර මේ පියුම් පොකුණක මැද මේ මේ මැද කැරිච්ච නෙළුම් මානිල්ලාදී මල් පොහොට්ටු හැමතැනම වතුරේ වටේලා තියෙනවා තෘතිය ඥානයේ වැටෙහෙ නැටි කියනකොට මට සංතුීර වැටුණා ආස්වාදයෙන් පිරලානේ හැම විසාර හවුමක සුවේක මැදිරා ඉන්න හැටි ඒ අවස්ථාවේ එහෙම දකින්නවා ඒතර මට තේරෙනවා මේක නෙමෙයි කියන්නේ කියලා හටමට්ටමට අර වතුර පිටිච්ච මේ මේ විලක මේ වැහි වතුර පිටින් එන්නේ නැහැ කලඹීමකුත් නැහැ නමුත් උරුපත් වලින් හිමින් ඇවිත් කටමට්ටම් පිටා නිච්චලව තියනවා වාගේ ද්විතිය ධානය කිව්වා දැන් මට හොඳටම තේරෙනවා ද්විතිය ධානයේ සුඛේ ආපු හැටි ඒ ප්‍රීතිය ප්‍රීති සුඛ දෙකෙන් හිටලා තියෙන හැටි ඔක්කොම සමාධිය නැගිච්ච ප්‍රීති සුඛේ ඒකෝ රංචාරය අර මේ කියන්නේ මිරිත් පිටක් නැහැ මිරිත් නෙමෙයි ඔකට කියන්නේ අර මේ නාන සුණු පිටක් වතුරට දාහිනා දිය කරලා අඹරේ නැති බඩපති ඇතුර පිට තෙත් වෙච්ච නැති නැති නැවා වගේ සුකේ පිනා යනවා හැමදැනම කියලා කිව්වා. ප්‍රථම අධ්‍යයනයේ හැටි මම වදගයි. යාවේක. හැබැයි එදා ආපු සමාපත්තිය ආවේ නැහැ ඊට පස්සේ. මොකක්ද කියලා මට තේරුම් ගන්න බැහැ. එකම දවසයි සමාපත්තිය ආවේ. ඒ සමාපත්තිය යන බය හිතුනේත් නැහැ. පොඩ්ඩක්වත්. ආපහු යන බය හිතුනේත් නැහැ. හොඳ පුරුද්දක් තිබුණා වගේ ගිහින් ආපහු ආවා. නමේ ඉඳලකන් හවස තුනක් පහුලා රෑ ඔය ලැගෙනකොට පැය පහකටත් බැරි මම දන්නේ විනාඩි 20ක් විතර ගියා කියලා මට හිතුණා ඔය කදාවේ අවුරුදු 13ක විතර කාලෙදී මේ ඇදක් උඩ ඉඳගෙන පොකටම හොරෙන් භාවනා කරපු ආමච්ච වෙලා එදා විතරයි ඒ තත්ත්වෙට ගන්න හම්බුනේ ඔව් සමාපත්තිය අමාරුයි සමාපත්තිය සම්බන්ධුනොත් මේ ලෝකෙ කිසිම දෙයක සම්බන්ධයක් නැහැ පංචේන්ද්‍රියට පංචේන්ද්‍රියම නිදා මනෙන්ද්‍රිය විතරයි නෑ 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 ඔව් මනෝද්වාර විතරයි මනෝද්වාරය චිත්ත වේදිය නොකැරියන්න ඕනේ එකම චිත්ත වේලිය ධ්‍යාන චිත්ත වේදිය අන්න ඒකයි ඒක සමාපatti ලක්ෂණ ඇහෙන්නේ දැන් චතුර්ථ ධ්‍යානී ධ්‍යානීට ඇහෙනවා දැන් ඒකව ඔව් ඒක අවස්ථාවක සරියුත් හාමුදුරුවෝ චතුර්ථ ධ්‍යානී සමවැදිලා ඉන්න වෙලාවක මේ අලි කුංජනාද කරන සද්දය වුණා කිව්වා එවර විසුනාදර ඉනහින්න පටන් ගත්තා. ඉරේනම් සමාධිය හිටියනම් චතුර්ථ ධානය හිටියනම් අලි කුචනාද මධ්‍යම වාදින ඇහින්නේ කොහොමද? ඔව්. ඔව්. සරියුත් හඳුන බොරුවක් කියන්නේ කියලා බුදුරණන් වහන්සේ කිව්වා. මාන්නේ එහෙම සමාධියක් තියෙනවා. ඒක හීන සමාධිය කිව්වා. බුදුරණන් දේශනා කළා තියෙනවා. එහෙම චතුර්ථ ධානය සමාධියක් තියෙනවා. ඒක හීන සමාධිය. ඒක ඇහෙනවා. මොකද ඒක සමාපත්තිය නෙවෙයි. ධානය. ඒක වැඩ කරනවා. ඒකයි. මනෝද්වාර විතරක් නෙවෙයි. ඒකයි හේතුව. නවතින්නේ ඒකනේ. ඔව් කියන්නේ හුස්ම නවතිනවා. ඔව්. ඉස්පන්දරේ තියෙන නිරෝධය කියන්නේ. ඔව්. ඔව් උණුසුම තියෙනවා. කොහොමවත් අවසානයේ උණුසුම තියෙනවා. ඉන්ද්‍රිය දුර්වල වෙන්නේ නැහැ. ඔව්. මොකුත් වෙන්නේ නැහැ. නිරෝධයේ සමවැදුණත් ජීවිත රූපේ තියෙනවා. ඔව්. ඔ ජීවිතේන්දී නාම ජීවිතේන්දී රූප ජීවිතේන්දී දෙකයි. රූප ජීවිතේන්දී තමයි නිරෝධයේදී කය පවත්තන්නේ. නාම ජීවිතේන්දී පවතින්නේ නැහැ. නාමයේ නිරෝධයිනේ. රූප ජීවිතේන්දී පවතිනවා.
නැහැ. කර්ම ශක්තිය ඔව් 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 ඒ කර්ම ශක්තිය සතුයි. ඉති පරිසද්ධියකදී මුලින් ඔව් හැදෙන්නේ කියලා පණ එකනේ ඔව් භූත රූප ප්‍රසාද රූප විශේෂ රූප භාව රූප හදේ රූප ජීවිත රූප ආහාර රූප ඔය කියන ටික හැදෙනවා කර්ම ශක්තිය ප්‍රදාන වෙනවා. පරිච්ඡේද රූප විඤ්ඤාති රූප විකාර රූප ලක්ෂණ රූප කියලා තව හතරක් තියෙනවා. හතර කොටසක්. ඒ 28 න් කොටස් දෙකකට බෙදෙන්නේ. භූත අපසාද විශේෂ භාවයේ හදේ මිජ්ජපි ජීවිත ආහාර රූපේහි අට්ඨාරහ විදන්තතයි 18ක් එතන කියවනවා. පරිච්ඡේදෝත විඤ්ඤාති විකාරෝ ලක්ෂණං තිච අනිප්පනෝද දසචේති. ඒ කියන්නේ රූපයන් නිසා උපන් ඒවා 10යි. අතන 18යි 10යි 28යි. අට්ඨ විස ඉදම් භාවය කියලා රූපේ 28 විග්‍රහ කරන්නේ. ඒකේ මුල ජීවිත රූපය අහු වෙන්නේ කර්ම ශක්තියත් එක්ක පටන් ගත්ත මුල ඒවට. නෑ 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 එහෙම දෙයක් නෑ. ප්‍රථම අධ්‍යයනයේ ඇති මාර්ගඵල ලබන්න. ඒ ලබන මොහොතේ හැම වෙලෙම තියෙන්නේ නෑ. දැන් සෝවාන් වෙන මොහොත වෙනකොට උපචාර සමාධියත් ඇති වෙනවා. එතෙන්ට ඇවිදilla. ක්ෂණයක ලැබිලා ඊට ධ්‍යානයේ වැහැලා යනවා. ඵලී විරෝධී අත්‍යරිච්ච අත්‍යරණමයි. මේ ඵලී ආපහු වෙනස් වෙන්නේ නෑ. යම් කෙලෙසියක් අත්‍යරණ නම් අත්‍යරිච්ච ටික අත්‍යරණ. ඔබනි වෙනවා දැන් ඵලයේ ගැන මේ නිරන්තරයෙන් පවතින්නේ කොහොමද කියලා. ඒතර යන මෙනේ නොකරගෙන ඉලාට තියලා ඵලයේ තියනවාද කියලා ආනන්ද හැමතුලගෙන් අහනවා. ඉතින් ආනන්ද හැමතුල උපමාවකින් තෝක තේරුම් කරලා දෙනවා කියලා බම්නිකුට කියනවා. ඒ උපමාවකින් තෝක වල තෝරලා දෙන්නා. කාගේ අතක් හෝ කකුලක් හෝ කපනවා. කැපුවාට පස්සේ ඒ අංගපස්සේ කිය ඔහුගේ නෑ. ඔහු එක සිහි කර කර ඉන්නකන් දුක් වේවි අඬලා හරි ඉන්නවා. දකින්න අනේ මගේ අත නෑනේ පය නෑනේ කියලා. කලක් ගියාට පස්සේ ඒ වෙන වැඩක් කර කර ඉන්න ඉලාවට. යටි කමතක වෙනවා. ඉතින් අහන යවතක වෙලා තිබෙච්චේ අතපය හිනවද? හේත් නැති නැති එක නෑමයි. අන්න ඒ වගේ කියලා වෙන්න උපමාව. යම් ක්ලේශයක් අත්හැරලා ඊට පස්සේ යා රඟන්නේ ලෝකේ ඉතුරු කෙලෙස් එක්කලයි. ඒකයි කාරණේ. ගෙවිච්ච කෙලෙස් එක සම්බන්ධ නෑ. අපිට ඒකේ අර ආසභාංශයේ වශයෙන් දකින්න ඉස්සාව දීනවා. අන්න ඒකයි කාරණේ. ඔව්. මේ ගෙවිච්ච කෙලෙස් එකයි සම්බන්ධයක් නෑ යාගේ. ඒ ගෙවිච්ච කෙලෙස් නිසා තමයි සමාපත්තියකින් මේකේ. යැයි නෝද මේ කියන්නේ ඵල සමව තින්නේ ඒකේ. ඒක සමාපත්තියමයි. ඔව් මොකද ආයතනය ගොඩේ ඉන්නේ නැති හින්දා. ඒ ටිකෙන් සමාපත්තිය. එයා ඒකෙන් අහක් වෙන්නේ. ඒ ඵල සමාපත්තිය අර තියෙනවා. සමාදින්න ගුණ ආවර්ජන කරන්න ඕනේ. ආවර්ජන කළොත් තේරෙනවා. අර අතපය නැති එක ආවර්ජන කළොත් අතපය නැති බව තේරෙනවා. නැතත් ඉන්නේ ඒකේ. අන්න ඒකයි. ඒ කෙලෙසින් නැහැ. අතලම කෙලෙසින් නැහැ. අන්න ඒකයි. කෙලෙස ඇති වෙන්නේ. ඇති වෙන්නේ.